पेरुकाने चंद्र विमल महानाहिमियन विसिन रचित पोहो दिने नमति ग्रंथे आश्रय कर गणिमिन एहि पितु कीपयक मेसे गिन हर दक्वमि। पोहे दिनेयन्हि सिल समादन वन सदहवतुंट ओउन ए दिनेदि कलयुतु कटयुतुवल सुदुसु परिधि यदवा शील समादाने सार्थक कर देन केनेकु सिटिय युतुय। इबदु केनेकुगे सहाय नोलत बोहो देनेक्म सिल समादान वीम सार्थक कर गैनीमट अपोहोसत् वेति। इहियन सील समादान वीम संधा पांसल वरट पैमिनिन्ने तमंगे सील समादाने विक्षुन वहां से लागे सहायोगेन सार्थक कर गैनीमे बलापुरुत्तु वेनी। इसे पैमिनिन सदहवतुंट सहायोगे दीम विक्षुन वहां से गेयुतु कमकी। समहार विट भिक्षुन वहांसेला अतिन एयुतुकम हरियट इटु नोवीम निसा बोहो गिहियन भिक्षुन वहांसेलाट अप्रसादे पलकरनवा असन्नट लब्बे। मेकल भिक्षुन वहांसेलाटद नोयकु कटयुतु ऐत्तेय। उपासक उपासिकावन बलापुरुत्तुवन तरमट ओंगे वेडवल दवस मुलुल्लेम एदीमट भिक्षुन वहांसेलाटद इडक नत बेविन मेय दुष्कर प्रश्नयक् वी तिबे। पोहोय दिनिन नमति मे ग्रंथयेन ए प्रश्न बोहो दुरट विसदा गत हैकिय। पोहो दिनयन्हि उपासक उपासिकावु कलयुतु वेड सियल्ल मेहि कालसटहनक् अनुव विस्तर कर ऐत। විහාරස්ථානවලට සිල් සමාදන් වන්නට පැමිණෙන්නන් මෙම කොත හැටියට ක්‍රියා කරන ලෙස එදුව හොත්තේ ප්‍රශ්න ලෙහෙසියෙන් විසදෙන්නේය। පැමිණෙන පිරිස උදේ සිල් සමාදන් කරවායින් පසු කළ යුතු වැඳුම් පිදුම් හා ශීලයේ ආවර්ජනා කිරීම මේ පොත අනුව කුඩා නමක් ලවා හෝ උපාසක පිරිස කෙනෙකු ලවා හෝ කරවා ගත හැකිය। අකුරු කියවිය හැකි කවරෙකුට වුවද මේ පොතේ වැඩ කළ හැකිය। මේ පොතේ ඇති භාවනාව සීල් පිරිසට කියවා භාවනා කරවීමද සීල් පිරිසේ කෙනෙකු වූ කුඩා නමක් හෝ යොදවා කරවිය හැකිය। වන කිය යුතු වෙලාවේදී වනක් වශයෙන්ද මේ පොතේ ඇති කොටස් කියවීම සුදුසුය। रात्रि काले करण धर्म संचयना उपासक वरुंट मे पोत बला कर हकिय। मे पोत अनुव वेड किरीमट पुरुदु करगत हो उपासक उपासिकावंगे दियुनवत भिक्षुन वहांसेगे पहासुवत अतिवन बव महा संगया वहांसेट सलकरम। पेरुकाने चंद विमल स्थीवर सील समाधान वन पिन्वतुंट करण निवेदनय। මසකට පොහොය දින 14ක් ඇතත් මේ කල බොහෝ දෙනා සිල් සමාදන් වන්නේ පුර පසළොස්වක පොහොය දිනේදී පමණි। සිල් සමාදන් වී හැසිරිය යුතු ආකාරය නොදත් බැවින් බොහෝ දෙනා සිල් සමාදන් වන එක දිනෙන්ද ලැබිය හැකි නියම ප්‍රයෝජනය නොලබති। සිල් සමාදන් වී දෙතුන් දෙනා එකතුව නිෂ්ඵල කතා වලේදීම ආදීන් පොහොය දිනේ කාලය අපතේ යවති। ඒ බව දුක සදහවත් බෞද්ධ මහතෙකු වන මරදාන ඉන්දික මුද්‍රණාලයේ WD චේරත්නායක මහතා අප වෙත පැමිණ සිල් සමාදන් වන පින්වතුන්ට දවසේ වැඩ සුදුසු පරිදි කාලසටහනක් අනුව කළ හැකිවන පරිද්දින් ග්‍රන්ථයක් සම්පාදනය කරන ලෙස ඉමහත් පූර්ණෑකමින් ආරාධනා කළේය। उगे आराधनाव पिलिगत अप विसिन मे कुडा ग्रंथे इतार्किक दिनकिन संपादने करन लदी होदिन अकुरु कियविय हैकि पिन्मतुंट अनेकागे उपदेस नतुवद पोहो दिने वेड निसि लेस मेन करगत हैकिवनु ऐत। එබැවින් මේ පොත භික්ෂුන් වහන්සේගේ සම්බන්ධයක් නැතිව අනුරාධපුර ආදී පෙදෙස්වල ගොස් සිල් සමාදන් වන පින්වතුන්ට විශේෂයෙන්ම ප්‍රයෝජනවත් වනු ඇත। මේ පොත අනුව වැඩ කිරීමෙන් උපාසකවරුන්ට දවසේ සම්පූර්ණ කාලයම ප්‍රයෝජනයට ගත හැකිවනු ඇත। වන්දනා පූජා පාඨ හා ගාථා පාඩම් කරගත නොහෙන පින්වතුන් විසින් පොත් බලාගෙන ඒවා කියා වැඳුම් පිදුම් කළ යුතුය। සීලේ ආවර්ජනා කිරීම සහ භාවනාවද පොත් බලාගෙන කළ හැකිය। පොත බලා කරන කල්හි කල්යාමින් ඒවා ප්‍රගුණ වී පොත් නොබලාම කළ හැකි තත්ත්වයට පැමිණීමට හැකිවනු ඇත। පොත කියවීමේ ප්‍රයෝජන ගුණ උපදේශය
පින් කිරීම ගැන නියම දැනුමක් නැතිව අනුන් කරන සැටි බලා පින් කරන උන්ට උසස් ඵල ලැබෙන ලෙස පින් නොකළ හැකිය පන්දන මල් පූජා පහන් පූජා ආදී සාමාන්‍ය ජනයා විසින් කරන පින්කම් ගැන හොඳ දැනුමක් ඇති කර ගැනීමට නම් මේ පොත කියවිය යුතුය සූවිසි මහ ගුණය බුද්ධ රත්නයේ ගුණ නවයක්ද ධර්ම රත්නයේ ගුණ සයක්ද සංඝ රත්නයේ ගුණ නවයක්ද ඇත්තේ ඒවා එකතු කළ කලෙහි සූවිසක් වේ ඔබ තෙරුවන් සරණ ගියද සමහර විට තෙරුවන් හරියට නොහඳුනනවා ඇත තෙරුවන් නොහඳුනන්නුගේ බෞද්ධකම දුබලය තෙරුවන් හැඳින ගැනීමට මේ පොත කියවන්න පාරමිතා ප්‍රකරණය තුන්තර බෝධියෙන් කිනම් බෝධියකින් වුවද නිවන් දැකීමට ඒ බෝධියට සෑහෙන පාරමිතාවක් තිබිය යුතුය ඔබද පාරමිතා පිරිය යුතුය ඒවා ගැන දැනීම ලබා ගැනීමට මෙම පොත කියවන්න බෞද්ධයාගේ අත්පුත බෞද්ධයෙකු විසින් දැන සිටිය යුතු කරුණු සංග්‍රහ කර ඇති ග්‍රන්ථයකි නිතර භාවිතයට යෝග්‍ය මංගල ධර්ම විස්තරය මනුෂ්‍යයාගේ දෙලොව මියහපතටම හේතුවන මංගල කරුණු අටතිස විස්තර කර ඇති බණ පොතකි. පොහොය දවසේ කාල සටහන පෙරවරු 6 පටන් 7 දක්වා සීල සමාදන් වීම හා වැඳුම් පිදුම් කිරීම 7 පටන් 8 දක්වා ආහාර වැළඳීම ශීලයේ ආවංචනා කිරීම විවේක ගැනීම 8 පටන් 8:45 දක්වා භාවනා කිරීම 9 පටන් 10 දක්වා දහම් ඇසීම හෝ පුත් කියවීම ධර්ම සාකච්ඡා කිරීම 10 පටන් 12 දක්වා නෑම බෞද්ධ පූජා පිළියෙල කිරීම පූජා පැවැත්වීම ආහාර වැළඳීම 12ට තෙරුවන් නැමදීම 2 දක්වා විවේක ගැනීම 2 පටන් 2:45 දක්වා බොහෝ වස් සමාදන් වූ වන්ගේ සමිති වල රැස්වී පැවැත්වීම හෝ දහම් පොත් කියවීම ඉක්බිති ගිලම්පස ගැනීම 3 පටන් 3:45 දක්වා භාවනා කිරීම මේ කාල සටහන පිළියෙල කර ඇත්තේ පැය 2-3ක් භාවනාවේ යෙදිය හැකිවන පරිදි භාවනාවක් පුරුදු කර නැති සාමාන්‍ය ජනයා සඳහාය යම්කිසි භාවනාවක් දියුණු කරගත් ඇති පින්වත් වූ ඒ භාවනාවම වැඩි කලක් කෙරෙතෝ 4 පටන් 5 දක්වා දහම් ඇසීම හෝ පුතත් කියවීම 5 පටන් 6 දක්වා වත් පිළිවෙත් කිරීම පූජා සඳහා මල් පහන් ගිලන්පස පිළියෙල කිරීම 6 පටන් 7 දක්වා සිල් සමාදන් වීම වැඳුම් පිදුම් කිරීම 7 පටන් 8 දක්වා ශීලයේ ආවර්ජනා කිරීම මල් පහන් ගිලන්පස බුද්ධ පූජා පැවැත්වීම ගිලන්පස ගැනීම 8 සිට 10 දක්වා භාවනාව දහම් ඇසීම දහම් පොත් කියවීම 10 පටන් 12 දක්වා ධර්ම සජ්ජායනා කිරීම භාවනා කිරීම පාන්දර 4 පටන් ධර්ම සජ්ජායනා කිරීම භාවනා කිරීම 5 පටන් 6 දක්වා වත් පිළිවෙත් කිරීම තෙරුවන් වැඳීම පෙරවරු 6ට සිල් පවාරණය මෙම ධර්ම ග්‍රන්ථ නොමිලේ බෙදා දීම පිණිස පමණි ධර්ම ග්‍රන්ථය ලබා ගැනීමට පහත ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඇති ලින්ක් එක ක්ලික් කරන්න